त्रिकोणा मालय दिस्त्रिक्के उन्वतुर लेंग पिहिटा तिबेन कन्निय प्रदेशये इलुप्पुकुलम वैव आसन्ने पिहिटा तिबो विशाल कांद वसर गणनावक पमन सिट पस बावट परिवर्तने वेमिन पस कैपीमाक सिदुवनवा अदवन विटेम मार्गे पिहिटा तिबेन सीमाव अडि विसिपहक तिहक पमन प्रपातयकट मेम पस कांद मार्गे आसन्नेम यंत्र योदा कपा तिबेनवा एम कांदट दकुणु पसिन वन्नट पिहिटा तिबेन गम्मानयकट पिविसेन मार्गयद अवहिरवन सी මෙම කැණීම් සිදු වෙමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ ආගමික ස්ථානයක මායිම් වැට ආසන්නේම ඊයේ වන විටත් යන්ත්‍ර සූත්‍ර යොදා අඩි 40ක් පමණ පොළව තුලට පස් කපමින් සිටිනවා එමගින් අධික වර්ෂාව ලැබෙන කාලයේදී මෙම ආගමික ස්ථානය සම්පූර්ණයෙන්ම සෝදා පාලුවට ලක් විය හැකි බවයි ගම්වාසීන් පෙන්වා දෙන්නේ එපමණක් නොව මෙලෙස පස් කන්ද කැපීමත් සමග මාර්ගයේද ඒ හේතුවෙන් විශාල තර්ජුණයකට ලක්ව තිබෙනවා ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශීය සභාවේ සභාපති රත්නායක මහතා එම ස්ථානයට ගෙන්වා ඔහුගෙන්ද විමසූ විට ඔහු මෙහි වරුදක් සිදු වී ඇති බව ප්‍රකාශ කළා මෙම ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමියක භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ මගින් නිකුත් කරන ලද බලපත්‍රයක් තමයි තිබෙන්නේ මම ඒ බලපත්‍රය පරීක්ෂා කළා ඒ බලපත්‍රය ලබා දීලා දෙන්නේ ඇත්තටම අපි හරහා නෙමෙයි භූ විද්‍යා දෙපාර්තමේන්තුව හරහා ඔබතුමා මෙතන නිරීක්ෂණය කරන් පස්සේ දකින්නවද මෙතන මොකක් හරි වරදක් සිද්ධ වෙලා තියෙන බව ඔව් මෙහි වරදක් පේනවා ඒක තමයි ප්‍රධාන මාර්ගයේ සිට මේ කපන ස්ථානයට තියෙන්නේ බොහොම පටු ඉඩම් ප්‍රමාණයක් භූම් ප්‍රමාණයක් අනාගතයේ යම් දවසකද වර්ෂාව සහ කාලගුණක තත්වයන් යටතේ යම් කිසි සෝදාපාලුවකට ලක්ුණොත් අනිවාර්යයෙන්ම මහපාරට මේ ඉදම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සම්බන්ධ වීම තුළ රියානතුරු සහ පාරේ අවදානම් තත්වයක් ඇතිවීමේ හැකියාවක් මම දකිනවා. මේ පිළිබඳව පරිසර වේදීන්ද පළකලේ මෙවන් අදහසක්. අපිට මේ පරිසරය ගැන මේ ත්‍රිකුණාමලය ගැන කැක්කුමක් තියෙනවා. පාරට වැඩි මේ පැත්ත අඩි 20ක් විතර ගැඹුරු වෙනකොට මේ පාරත් කොයි පැත්තකට හරි ගිලා බහීද මේ ගම් වතුර මොනවා හරි අධික ජල පහරක් ආව සමහර මේ පාර මැදින් කඩාගෙන අපේ මේ අහිංසක මිනිස්සුන්ගේ ඒ ගෙවල් ටික යට වෙලා විනාශ වෙලා යයිද කියන සැකයක් තියෙනවා. මේ බොහොම උජාරුවට මාධ්‍ය වලින් හැමෝම කියනවා ගහක් හිටවන්න හිටවල මේ පරිසරයට හුස්ම ගන්න ඒක වටපිටාවක් උදා කරලා දෙන්නේ. මොකද්ද අපිට දැන් මේ වගේ තැනකට මේ තැනට ආවට පස්සේ අපිට තේරෙනවා හුස්ම ගන්න තියා තව ටික දවසක ත්‍රිකුණාමලයේ ආරක්ෂාවට තිබුණු කඳු විනාශ කිරීම තුලින් මේ අහිංසක ජන ජීවිතය තමයි විනාශ වෙන්නේ. ඉතින් කවුද මේවට වග කියන්න ඕන? බලපත්‍රයක් දෙද්දී මේ පරිසර වේදීන් මේව ගැන සමීක්ෂණයක් කරන්න ඕන. මෙම ඉදම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන අතර බලපත්‍ර නීති රීතිද උල්ලංඝනය කරමින් විශාල වශයෙන් මෙම ජාවාරම සිදුවන බවත් බලපත්‍රයේ කොන්දේසිද උල්ලංඝනය කරමින් මෙම පස් කැපීම සිදුවනවා. මෙවන් පරිසර විනාශයක් සිදු වන තෙක් නෙලදහරින් මෙන්ම බලදහරින්ද ඇස් කන් පියා සිටීම විමුතියට කරුණක් නෙලදහරින් සහ බලදහරින් මේ ඔබේ අවධානයටයි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.